සුබ මධ්‍යහනක්. ඔබෙක් වන්නේ දිවාපුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. සෑම මැතිවරණ කොට්ටාශයකටම ඖෂධ සංස්ථා ශාකා. මම බලාපොරොත්තු වෙනවා රාජ්‍ය ඖෂධ සංස්ථාව හැම මැතිවරණ කොට්ටාශයකටම අඩු ගාණෙ එකගෙවි එන වසර අවසානය වෙනකොට පිටවන්න. ප්‍රදේශ රසකට අදත් හද වැසි. ඉතාලි වීසා මුවාවෙන් මුදල් ගැරූ පිරිසක් පොලිස් දැලේ. ජමාල් කෂෝගි ගැටුමකින් මියගේ බව සෞදි අරාබිය පිළිගනී. සෑම මැතිවරණ කොට්ටාශයකම රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ශාකා පිහිටුවන බව අමාත්‍ය රාජිත සිරනත් මහතා පවසනවා. අනිස්මාන වෙනකොට සියලුම රෝහල්වල මිල නියාමනය කරන හැම ප්‍රතිකාරයක්. ඒගොල්ලෝ තමාර තැන්වල කරන මංගොල්ල කෑම් මන් නවත්තන. සෞඛ්‍යය කියන්නේ ව්‍යාපාරයක් හා සේවයක් කියන දෙකම බැලිටි. අහිංසක දුප්පත් මිනිසුන්ගේ ජීවිත වලින් සෙල්ලම් කරන්නට අපි ලෑස්ති කරන්නේ නැහැ. මෙන්න මේකට තමයි කියන්නේ මාත්තුරුණි ව්‍යාපාරණේ. එදා රුපියල් 7 දීදු කරගත්ත ප්‍රතිපත්ති අද මනුස්ස ගමට ප්‍රතිපත්ති දීදු කර. එදා පිළිකා රෝගියට තිබුණේ 15,000. මගේ ජනාධිපතිතුමා කියනවා සෞඛ්‍ය ඇමති විදියට තුමා කීප සැරයක් ඇවිටිලි කරා මේක 125. ඒකට ඉඳ දුන්නේ නැහැ දරා. එදා 15,000 දීුණාට පස්සේ මොකද වුනේ? දුන්නේ වේදනා නාශක විතරයි. එදා ආණ්ඩුව කිව්වා 5+1 බෝනස් කියලා. ඒ බෝනස් එකෙන් ගොඩ වුණොත් ගොඩ නැත්තං ඉදිවරයි. ඒතට අහිංසක දුප්පත් මිනිස්සු ඔක්කොම හිතුවේ මම මිය යන්නේ අනේ මගේ කරුමෙට මේ හැදුන පිළිකාවට කියලා. නෑ සහෝදරනි, ඔක්කොම මිය ගියේ සල්ලි නැති කම. අද ස්ටේට් 3 වල පැතිරිලා යන්නේ ඉස්සෙල්ලා රෝහලකට ආවොත් අපි ගාව සියලුම ඖෂධ තියෙනවා. අද ලෝකේ තියෙන හොඳම ඖෂධ ජීවිතය ආරක්ෂා කරන. අද මේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ රජය නිසා. මම බලාපොරොත්තු වෙනවා රාජ්‍ය ඖෂධ සංස්ථාව හැම මැතිවරණ කොට්ටාසයකටම අඩු ගානේ එකගෙවි එන වසර අවසානය වෙනකොට පිටවන්න. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිත හමුවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. පසුගිය වසරේ හොඳම අලෙවියක් වාර්තා කළ අලෙවි නියෝජිතයින් ඇගීම සහ තිරින ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියන කියන මහතුරු නැතුරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අපනයින ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ගොවි සහ ධීවර ක්ෂේත්‍ර නගා සිටුවීමට ඉදිරි අයවැයෙන් සහන රසක් ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. දේශීය ව්‍යාපාරිකය ශක්තිමත් කළා, දේශීය නිෂ්පාදකය ශක්තිමත් කළා, අපනයන කරන්නන්ට උදව්පකාර කළා ගෙනියන වැඩපිළිවෙළ සකස් කරන්න අපි සාකච්ඡා කළා තියෙනවා. මේ අයවැයෙන් ඒකට මූලාරම්භයක් ඇති කරයි. අපිට එහෙම වුණොත් හොඳ යුගයක් කරා අනිවාර්යයෙන්ම මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්කම ලැබෙනවා. අපි ගොවිය ශක්තිමත් කරන්න ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග ගන්න. මේ අයවැය ලේකණෙන් අපි සාකච්ඡා කළා තියෙනවා. අපි යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. ධීවරය ඉහළට ගේන්න. මොකද මේ රටේ විශාලම කාර්යභාරයක් ගියා වෘද්ධ කරපු කණ්ඩායම ධීවරය. ගිය අවුරුද්දේ ඉතිහාසයේ වැඩිම අපනයනය සිද්ධ වෙච්ච අවුරුදු ඩොලර් බිලියන 3.1යි ගිය අවුරුද්දේ අපනයනේ. මේ අයවැය ලේකණේ මම මුදල් එමුතුමාට කිව්වේ කෘෂිකර්මයේ කොවියට නිෂ්පාදනය වැඩි කරගන්න මහන්සියනවා වගේම ධීවරය තවත් දිරිගන්වන්න එයාට සහන ලබා දෙන්න කටයුතු කරන්න කියන යෝජනා මම ඉදිරිපත් කළා තියෙනවා. කෘෂිකර්මාන්තයයි ධීවර කර්මාන්තයයි මේ රටේ දිනු කරගත්තොත් මේ රටේ එකෙන් ගොඩ යන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවුන්දර ආසන බලමණ්ඩල රැසීමට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ආසන සංවිධායක නිලංග හෙන්දා විතරණ මහතා ඇතුළු පක්ෂ නියෝජිතින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී වාණිජ ණය නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි. දැන් ආණ්ඩුව තීන්දුව කරා වාණිජ ණය ගන්නෙ නෑ කියලා. දැන් අපි බොහොම සීමිතව තමයි ණය ගන්න. සමහර කට්ටිය කියනවා කමක් නෑ 10% පොලියට හරි මාසෙට අරන් අපේ වැඩ ටික කරලා දෙන්න කියලා. හැබැයි අපි එහෙම සූදානම් නෑ. රට අරාජික කළා පාලනයක් ගෙනියන්න අපිට උවමනාවක් නෑ. දිවයිනේ ප්‍රදේශ රැසකට අද සහ හෙට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම ඌව සහ සබරගමු පළාත්වලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පවසන්නේ.
දෙවන පුරා වැසිතත්වයේ වැඩිවීමක් අද දින සිට ඉදිරි දිනවලදී විශේෂයෙන්ම අද දිනේ සහ හෙට දිනේදී බලාපොරොත්තු වෙනවා. අද දවසේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටිනිට වැසියෝ ගිගුරුන් සහිත වැසිය තියෙයි අපේක්ෂා කරනවා. විශේෂයෙන් මධ්‍යම ඌව සහ සබරගම් පළාත්වලත් අම්පාර මඩකලපුව ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි තාත දෙසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම ශිෂ්‍ය ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම උතුරු මැද සහ වයම් පළාත්වල මිලිමීටර් 100ට වැඩි තද වැසිය තියෙයි බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. ගිගුරුන් සහිත වැසිය තිරින්ට ප්‍රදේශවල తాවකාලික තදසුළං ඇති වෙන්න පුළුවන්. මේ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙනා වගේම අකුණු මගින් සිදෙන අනතුරු තම කරගෙනට අවශ්‍ය පිවර ගන්න ලෙස ජනතාවෙන් කාරුණික ඉල්ලා සිටිනවා. දිවින වටවන මෝද ප්‍රදේශවල තැනින් තැන වැසිය ගිවුරුන් සහිත වැසිය තියෙවි. මන්නාරම සිට කොළඹ සහ ගල්හරා හම්බන්තොට දක්වා වෙලට ඔබෙන මෝද ප්‍රදේශවල සුළං ඊට දෙසින් තම හමාගෙන ඉන්නේ. සාමාන්‍ය සුළඟේ වේගය පැරි කිලෝමීටර් 10 සිට 20 පවන දක්වා වනවා. ශිෂ්‍ය ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොර තම හමන්නේ. ගිවුරුන් සහිත වැසිය තිරට මේ ප්‍රදේශවල తాවකාලික තද සුළං ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. එම අවස්ථාවලදී මෝද ප්‍රදේශ తాවකාලික රළු වීම හැකියාවද තියෙනවා. වැඩිහිටි නිවාසවල පහසුකම් ඉහළ නංවන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. වැඩිහිටි නිවාස අපේ රට පුරා තියෙනවා 206ක්. මීට වඩා දියුණු කරලා හොඳ තත්ත්වයකට ගන්නට ඕනේ. SP දිසානායක මැතිතුමා අමාත්‍යවරයා හැටියට ඉන්නකොට යෝජනාවක් තිබ්බා වැඩිහිටි නිවාස හතරක් අලුතෙන් හදන්න. ඒකට මිලියන 400ක් වෙන් කළා තිබ්බා. මම ඒක වෙනස් කළා. මම කිව්වා වැඩිහිටි නිවාස 306ට පළමුවෙන් අපි මිලියන 2 ගානේ මිලියන 712ක් වෙන් කරනවා. පළවෙනි අදියර හැටියට මේ අවුරුද්දේම අපි වැඩිහිටි නිවාස 200ක් ඉතාමත්ම හොඳට අලුත් වැඩියක් කරන්නට ඕනේ. අපේ දානපතියෝ සහභාගී කරවගෙන මම බලාපොරොත්තු වෙනවා අර වැඩිහිටි නිවාස 306 දැනට තියෙන ඉඩකඩ ප්‍රමාණය දෙගුණයකින් ඉදිරියේදී වැඩි කරන්න. මීරිකම තවලම්පිටියේ රජයේ වැඩිහිටි නිවාසයේ ප්‍රතිසංස්කරණය කළ ගොඩනැගිල්ලක විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ වැඩිහිටි නිවාසවල පහසුකම් පුළුල් කිරීමේ රජයේ වැඩසටහන යටතේ වැය කළ මුදල රුපියල් ලක්ෂ 135ක්. කතානායක කරූ ජයසූරිය මහතා සහ ජනතා නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පොළොන්නරුව ඇලහැර ප්‍රදේශයේ ගොවීන්ට මෙවර ඉහළ රටකජු අස්වැන්නක් ලැබී තිබෙනවා. ඒ සඳහා රජය ලබා දුන් සහන පිළිබඳව ගොවීන් සිය ප්‍රසාදය පළ කරනවා. පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ගොවීන් විශාල පිරිසක් අතුරුභෝග වගාවක් ලෙස රටකජු වගාවට යොමු වී සිටිනවා. රජයේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 11ක වේදමින් රටකජු, බඩේරිගු සහ බීලූනු බීච නොමිලේ බෙදා දීම සිදු වුණා. නිෂ්පාදනයේ ඉහළ නැන්වීමේ අරමුණෙන් රටකජු බීජ කිලෝග්‍රෑම් 3000ක් ගොවින්ට ලබා දුන් අතර ගඟේ ආය, අතරගල්ලෑව සහ කටුවාවාදී ගම්මාන රැසක රටකජු වගාව සාර්ථකව සිදු කෙරෙනවා. එම වගාබිම්වල අස්වනු නෙලීමේ කටයුතු මේවන විට ආරම්භ වී තිබෙනවා. ඉහළ මිලකට ඒවා අලෙවි කිරීමට හැකිවීමෙන් ගොවින්ගේ අතමිටද සරු වී තිබෙනවා. වගා කටයුතු සඳහා ලබා දුන් සහාය පිළිබඳ ගොවින් රජයට සිය ප්‍රසාදය පළ කළේ මේ අයිරින්. ඉස්සර අපි මේ බිමේ වගා කරේ දුන් කළ අපිට ජනාධිපතිතුමා රටකජු බීජ දුන්නේ හින්දා අපි හොඳ අස්වැන්නක් ලබා ගත්ත මේ රටකජු වලින්. ජනාධිපතිතුමාට බොහොමත් ස්තුතියි. අපේ ජනාධිපතිතුමාට බුදු බබ ලැබෙන්න ඕන මේ වගේ මිනිසුන්ට සහනයක්. ඒ තරම්ම මිනිසුන්ට සහනය දුන්නා අපි. මේ සරුසාර අස්වැන්න ලබාගෙන ගොවින් සතුට වෙනවා. තාම සතුටින් කියනවා ජනාධිපතිතුමනි ඔබතුමන්ට ගොඩක්ම පින් ඇලහැර කරමු මේ සේවයට. අධිකරු ජනාධිපතිමාට පින් සිද්ධ වෙන්න අද මිනිසුන්ගේ ආදායම වැඩි වෙලා අධිකරු ජනාධිපතිමාගෙන් ලබන කන්නේ ගොවියන්ගේ ආදායම වැඩි කරන්න මේ වගේ බීජ ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන හොඳයි කියලා මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ජාතික ආණ්ඩුවක ශක්තිය රඳා පවතින්නේ විවිධ මත ගැටුම් නිසා බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. පක්ෂ දෙක එකතු වී රට වෙනුවෙන් හොඳම තීන්දුව ගැනීමේදී ඇතෙමුන්ට එය ගැටුමක් ලෙස පෙනී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. ව්‍යාපාර ආණ්ඩුව විස්තර විස්තරවලට යනවා කියලා බලනකොට කියන්නේ අපි බලේ ඉන්නවා කියලා නෙමෙයි පොරොන්දුනේ. අපි කිව්වේ ප්‍රධාන පක්ෂ දෙක එකතුලා රටේ හදන්න තියෙන ටික හදන්න, වෙනස් කරන ලෝන් ටික වෙනස් කරන්න අපි මේ උත්සාහයක් ගන්න කියලා අපි කිව්වේ. දැන් සමහර වෙලාවට අපි පොඩ්ඩක් මොනවාරි එහාට මෙහාට මතවත්වයක් කියාගත්තාම සමහර විටන් ඉන්න දැන් ආණ්ඩුව ඉවරයි, හෙට ඉඳන් අලුත් ආණ්ඩුව නෑ කියන මේ අපේ වැඩේ. අපි රට හදන්න, ගම හදන්න ජනතාව තුළ පොරොන්දුත් එක තමයි අපි මේ ආණ්ඩුවක් කරන්නේ. අපි වරප්‍රසාද දාලා ගෙදරාම කොට්ටිය ඇමතිකම දාලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක අපි එන්නට පස්සේ ඒ නිසා තමයි දුමින් අදත් හිතන් ඉන්නේ ඒ කාරණාවත් එක්ක. තලාව පයින්ටිකුලම පොදු සුසාන භූමිය අසල සිට ජයකක දක්වා මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
ප්‍රදේශයේ විශාල පිරිසකට මේ ඔස්සේ සෙත සැලසෙනවා. මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වුණා. ඉතාලි වීසා ලබා දෙන බවට පවසමින් මුදල් වංචා කළ කණ්ඩායමක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉතාලියට යාම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ජාවාරම්කරුවන් ලබාගෙන තිබෙනවා. ඒම තරුණීන් එක් තරුණයක් සමග විවාහ කිරීමෙන් අනතුරුවයි. හලාවත තෝඩුවාව ප්‍රදේශයේ තරුණයෙකු කළ පැමිණිල්ලකට අනුවයි කණ්ඩායම අත්අඩංගුවට ගැනුණේ. මාරවිල පොලිසියයි මෙහෙයුම සිදු කළේ. සැකරුවන් නාත්තණ්ඩිය, බිංගිරිය හා කුලියාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අතර තරුණියක්ද වනවා. ව්‍යාජ විවාහ සහතික පත්හා වීසාපත් කිහිපයක්ද සොයා ගැනුණා. සැකරුවන් ප්‍රදේශ ගණනාවක ජාවාරම් සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු අදත් සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. ගම්පෙරළිය සංවර්ධන ග්‍රාමයේ වැඩසටහන යටතේ ඇඹිලිපිටිය කැප්පිටිගල යාය මාර්ගය සහ යුනයිටඩ් ක්‍රීඩාංගන මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. මෙය සිදු කෙරුණේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ගම්පෙරළිය වැඩසටහන යටතේ මේ සඳහා වැයකිරෙන මුදල රුපියල් ලක්ෂ 31ක් වනවා. මෙම අවස්ථාවට අමාත්‍ය තලතා අතුකුරල මහත්මිය, මහජන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් සහභාගී වුණා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ ගාල්ල රුමස්සල බොනවිස්ටා විද්‍යාලය ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. මේ සඳහා මැදිහත් වී තිබෙන්නේ අමාත්‍ය අකිල විරාජ්කාරියවස මහතායි. කෝටි 10කට අධික මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කර ඇති මෙම විදුහල වසා දැමීමට නියමිතව තිබුණා. මේ වන විට විද්‍යාලය අති නවීන පහසුකම් වලින් සමන්විත වන අතර 6 වසරේ සිට උසස් පෙළ දක්වා සියලු විෂයන් උගන්වනවා. වසා දැමීමට නියමිතව තිබියදී ගුරුවරු 8 දෙනෙක් සහ සිසුන් 17 දෙනෙක් සිටි මෙම විද්‍යාලය මේ වන විට සිසුන් 1000 ගණනක් වෙත ගුරුවරු 54 දෙනෙක් ඉගැන්වීමේ කටයුතුවල නිරත වනවා. හක්මන මාතර මාර්ගයේ නාදුගල වේල ප්‍රදේශයේ ගුරුත්ව පිටවාන සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. පසුගිය වසරේ බලපෑ ගන්වතුර හේතුවෙන් මෙම පිටවාන දැඩි ලෙස අබලන් වී තිබෙනවා. අනාගතයේදී ඇතිවන අනතුරු වලින් බාධාවක් සිදු නොවන අන්දමින් පිටවාන ආරක්ෂිත භූමියේ ගල්පෙට්ටිය තිරීම මෙහිදී සිදු කෙරෙනවා. මාතර වාරිමාර්ග කාර්යාලයේ සිදු කරන මෙම සංවර්ධන කටයුත්ත හේතුවෙන් ගන්වතුරක් ඇති වූ අවස්ථාවේදී ඉක්මනින් ජලය බැස යාමේ හැකියාවක් ඇතිවනවා. මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයන්නේ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියයි. ඇත්ත වශයෙන්ම වර්තමාන රජය මේ අපේ ගමට කරන මෙම කාර්ය කුෂිකර්මය සහ සීළු වගාවන් වල ඉතාමත් වටිනවා. එම කාර්ය ඇත්ත වශයෙන්ම මම ඉතාමත් අගය කොට සැලකුවා. විශාල මුදලක් ලක්ෂ 100කට අධික මුදලක් වැය කරලා ව්‍යාපෘතියක් කරන ඉතාම වැදගත් ව්‍යාපෘතියක් හැටියට තමයි අපි ඒක දකින්නේ. ප්‍රදේශවාසී ජනතාව හැටියට අපි ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේ විශාල මුදලක් වැය කරලා ගංගිවුර සහ ඒ දෙපස මාර්ග ආරක්ෂා කිරීමටත් අවට නිවසියන්ගේ නිවෙස් ආරක්ෂා කිරීමටත් අරගෙන තියෙන පියවර පිළිබඳව. ITN ප්‍රවර්ධන වැඩසටහනට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මාතලේ පල්ලේපුල නගරයේ පැවති වැඩසටහනද විශාල ජනකායක් එක්ව සිටියා. මහජන බැංකුවේ යර්ස් කිනුම හා ITN මාධ්‍ය ජාලයේ එක්ව රටපුලා ක්‍රියාත්මක කරන ප්‍රවර්ධන චාරිකාව මාතලේ පල්ලේපුල නගරයට ඊයේ ළඟා වුණා. විවිධ තරඟ සහ විනෝද ක්‍රීඩා සඳහා ජනතාව සහභාගී වුණේ ඉතා උනන්දුවෙන්. ඔවුන් ස්ථා ත්‍යාග ප්‍රදානයද සිදු වුණා. කෝපිකඩේ ශිල්පීන් සමග විවිධ විනෝදාත්මක වැඩසටහන්ද පැවැත්ුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. දැන් පුවත් කිහිපයක් ලෝඩින්. නොබිදින ආර්ථිකයක් ගුණාත්මක ජීවිතයක් යන බැවින් ප්‍රතිපත්ති සැකසීමේ කොළඹ දිස්ත්‍රික් මත විමසුම සෞසිරිපායේදී පැවැත්ුණා. ජාතික විද්වත් සංවිධානයයි මෙය පැවැත්වූයේ. ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපනාදී ක්ෂේත්‍ර 10ක් උසේ මත විමසීම සිදු කෙරෙනවා. ජනතා අදහස් මත යහපත් ආර්ථික සැලැස්මක් සකසා ගැනීම අරමුණයි. ජාතික විද්වත් සංවිධානයේ සභාපති වරලත් ගණකාධිකාරී සුනිල් කුමාරගමගේ වහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. කර්නල් රත්නප්‍රිය බන්තු රණවිරුවා වෙනුවෙන් උපහාර දැක්වීමක් ඩුබායිහිදී පැවැත්වුණා. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය මෙය සංවිධාන කළා. මව්බිමේ ඒකීය භාවය ආරක්ෂා කිරීමට ජාත්‍යන්තරය තුළ කැපවීමෙන් කටයුතු කිරීම වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමුණා. නීතිය හා කළමනාකරණ ආයතනයේ ද බිස්නස් ලෝයර් කෘතිය කොළපදී එළිදැක්වුණා. වාණිජ නීතිය පිළිබඳ පුළුල් ලෙස විග්‍රහ කිරීම කෘතියෙන් සිදු කෙරෙනවා. අමාත්‍ය ලක්ෂ්මන් කිරියැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රාජකීය ශිල්ප යාත්‍රා අපොස සාමාන්‍ය පෙළ විද්‍යා උපකාරක සම්මන්ත්‍රණය ලබන 28 වනදා
පිළියන්දල නගර සභා ශ්‍රවණාකාරයේදී පැවැත්වෙනවා. කොළඹ රාජකීය විදුහල් ආදි විද්‍යාර්ථීන්ගේ පිළියන්දල ශාඛාවයි මෙය සංවිධානය කරන්නේ. පිළියන්දල අධ්‍යාපන කලාපයේ පාසල් 14ක සිසුන්ගේ දැනුම ඉහළ නැන්වීමේ අරමුණින් මෙය ක්‍රියාත්මකයි. මියුසියස් විද්‍යාලය 127 වන සම්වත්සරය වෙනුවෙන් තිරණ හා සහතික ප්‍රධානෝත්සවයක් කොළඹදී පැවැත්වුණා. විවිධ දක්ෂතා දැක්වූ සිසුවියන් 815 දෙනෙකු සඳහා සම්මාන ලබා දීමයි මෙහිදී සිදු කෙරුණේ. විදුහල්පතිනි නෙළුම් සේනාධීර, බාරකාර මණ්ඩලයේ සභාපති අජිත් සොයිසා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන හතරවන එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි විට කඩුලු 5ක් දැවි ලකුණු 165ක් ලබා සිටිනවා. ඒ පන්දු වාර 37ක් අවසානයේදී. It is. What are you going to do? Yeah, we're going to have a bowl first. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසිවාසී දිනා පළමුව පන්දු යැවීමට එංගලන්ත නායක ඔයින් මෝගන් තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු සදීර සමරවික්‍රමට ලබාගත හැකි වූයේ 1 ලකුණක් පමණයි. Gone, a simple catch through to wicketkeeper butt at the off stump from Sadira and the first wicket falls from 19. අනතුරුව නිරෝෂන් වික්වැල්ල සමගින් එක් වූ නායක දිනේෂ් චන්දිමාල් ඉනිම ගොඩනැගීමට උත්සාහ කළා. චන්දිමාල් ලකුණු 33ක් ලබා සිටියේදී දෙවි ගියා. Oh gone. They saved in the flight. That's dipped on Chandimal, couldn't get to him. And the turn. සිය 7 වන එක්දින අර්ධශතකයේ රැස්කළ වික්වැල්ල දෙවි ගියේ ලකුණු 52ක් ලබා සිටියේදී. කුසල් මෙන්ඩිස් ලබා ගත්තේ ලකුණු 5ක් පමණයි. මුල් ලකුණු පුවරුව ලකුණු 102ක් ලෙස සටහන් වෙද්දී කඩුලු 4ක් දැවි ගොස් තිබුණා. හොඳ ආරම්භයක් ලබා ගත්තද ඒ පාත්වා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොහැකි ආකාරයක් මෙම තරගයේ දක්නට ලැබුණා. තරගයේ පන්දුවෙන් පන්දුව ගුවන් විදුලි සජීව තොරතුරු ගෙනෙන්නේ ITN FM. ඒ සමගින් දිවපුවත් අවසන් වෙනවා. පසරු දෙකේ සිට අපගේ පෑම් පේපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk